ලස්සන උනාට හිනාව ලස්සන නෑ නේද බලන්නකෝ ඩෙන්ට පාවිච්චි කරන අය හිතේ බයක් නැතුව ලස්සනට හිනා වෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය संहिंदिया विशेष सिद्धियां ඒ තමයි මහනුවර දලදා මාලිගාව තිබෙන ප්‍රදේශයේ වඩා උසින් මුස්ලිම් පල්ලියක් ඉදි කරන්න සූදානම් වුණා. මුස්ලිම් පල්ලියක ඉදි කිරීමක් කරන්න සූදානම් වුණා. තිබෙන පල්ලියක කොටක් වගේ දෙයක් නිර්මාණය කරන්න ඒ ආගමික සංස්ථාවට අනුව යම් කිසි ඉදි කිරීමක් කරන්න සූදානම් වුණා. එම අවස්ථාවේදී මේ මාතෘකාව කරලියට එන්නේ ඇත්තම මේ ඔය කියන දවසේ යම් කිසි විරෝධතාවක් ඇති වුණා. සංඝයා වහන්සේලා කීප නමක් ඒ වගේම ගිහියන් පිරිසක් එකතු වෙලා ලොකු විරෝධතාවක් තිබ්බා ඔය ස්ථානට ගිහිල්ලා. එතෙන්දි තමයි මේක කරලියට එන්නේ. बहुत दिन आगे अवधाने यमु एन्नी अरे मे गीते आस उसे नैकियाट नैने आस रही आस मालिका तेन अभी मीन पड़े इन्हें ओको अमत गेला महिंद पंचला पल्ली एक वेदगा स्थान तीन अभ्यंतरे मे जनता बट तमंगे आगम अदहन के नाट मुनोदे दिन महालुकु पल्ली पंचल तीम वेडने अभ्यंतर जनता बट दिन कदन वेदगा किसे वेता मेतन प्रश्न अतिवे मे मुदुन मलखड इलाकिया दलदा मालिका दलदा मे सियाल विनाश कर्मी मे मालिका उसी पल्ली अक्कीनो मेतन तीन मे पल्ली वचन अभिमेकिट मे अन्नी लोक उरुमया विनाश करोट कऊद मेवा बिटिपास प्रश्न तीन मे विरोधता सिंघले जाति बलम संविधान जाति संविधायक हिमिनम तमाय आरंभे රතන සරහාම්දුරු අපි උන්වහන්සේ ඇමතුවා උන්වහන්සේ කියපු කතාව මේ මීට පෙරත් එළියට ආපු එවල කට්ටි හිතන්නේ ඔය පේන කුල්න කියලා බාගිරි දිරක කුල්නක් පේන්න තියෙන නමුත් ඒක නෙවෙයි ඒ කුල්න මීට පෙර අවස්ථාවක හදන්න ගිහිල්ලා තහනමකට ලක් වෙලා තියෙනවා ඒක එහෙම තියලා ඒ බාගිරි තියලා අලුතෙන් තමයි මේක දැන් ඉදි කරගෙන අර්ධ වශයෙන් තමයි ඉදි කරලා තිබ්බේ අපි යනකොට ඉතින් මට ඊයේ දවසේ දැනගන්න හම්බුණා මේ මේක අර්ධ වශයෙන් ඉදි කරපු ගාත් ඉවත් කරනවා කියලා තාම නම් හැබැයි ඉවත් කළා නැහැ ඔන්න ඕක තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ මහින්ද දැන් මේ ඔන්නක වරදව වටහා ගන්න එපා දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි ඉතින් අපේ රටේ මෙහෙම ජාතිවාදීන් හදන්නේ මහින්ද එක පැත්තකින් කියනවා දැන් මේ ඊළම ඉල්ලල කෑ ගහනකොට අපි සද්ද නැතු ඉන්න ඕන ඒ වෙනුවෙන් කතා කරන්න එන්නේ එතකොට ඒක ජාතිවාදී නෑ එතකොට මේ වගේ දෙයක් දැන් පල්ලිය කියලා කිව්වකම දැන් ඇවිස්සලා ඉන්නේ එතකොට කියනවා දැන් ඉතින් මෙන්න ජාතිවාදී නෙත් FM එකේ ඉන්නේ ජාතිවාදී බැලුම්ගල ජාතිවාදී මේක අවසනවා ආගම්වාදී මේගොල්ලන්ට මේ විවිධ සන්තෝෂයන් එන්නේ විවිධ රටවල් වලින් කට්ටි කියන්නේ නෑ මේ කතා කරන්නේ රට වෙනුවේ මෙතන ජාති ආගම් ભેද කිසිවක් නැහැ යම් කිසි නීතියක් තියෙනවා නම් ඒ නීතියට එහා කාටවත් යන්න බෑ අපිට තියෙන ප්‍රශ්න තමයි මේක ශ්‍රී ලංකාවේ ජාතිය හැබැයි ශ්‍රී ලංකාවේ ජාතිය ඇතුලේ මෙහෙම එකිනෙකා අතර ගැටුම් ඇතිවීම තමයි අපි වළක්වා ගත යුත්තේ ඒ සඳහා මේ ඉදිරිපත් වීම වෙන්නේ මොකද මේක කතා නොකළොත් ඇත්තරම ජාතිවාදී හෝ ආගම්වාදී මතු වෙයි අපි ඒක ඊට මෙහෙන් බේරගත යුතුයි ඒ හින්දා අපිට මෙහෙම කතා කරන්න සිද්ධ වෙන්නේ මේ විරෝධතාව චරිත පැවතුන ගියේ ඉරිදනේ මේ ගියේ ඉරිදා පැවතුන බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා අවධානය යොමු වෙලා සමහර අය හිටියේ දැක්කේ නැහැ මගේ දන්නේ නැහැ වගේ හිටියා එහෙම කට්ටියකුත් හිටියා අපි එයා තල්ලගන්න බලාපොරොත්තු වෙනවා මොකද එහෙම බෑනේ ප්‍රශ්න කාඩ පස්සේ Tamanට අවශ්‍ය ප්‍රශ්න වවාගෙන කන්න අනවශ්‍ය දේ දිහා නොබලා හරියට මේ අර සීලයක් රකින්න වගේ පැත්තකට වෙලා ඉන්නත් කරන එක මේ ඒක රට පිළිබඳව හෝ ආගම් පිළිබඳව හෝ ජාතිය පිළිබඳව තියෙන කැකුම නෙවෙයි අපි එහෙම විශ්වාස කරන්නේ එහෙනම් අපිට ඒ දෙහිහා බලාගෙන ඉන්න බෑ අපි රටේ නාලිකාවක් හැටියට අපි හැමදාමත් මේ සාධාරණයේ පිළිබඳව කතා කරලා තියෙනවා මේ සංහිඳියාව පිළිබඳව කතා කරලා තියෙනවා
मुस्लिम मुस्लिम आगम अमात्यवर अब्दुल हलीम मोहम्मद महत्ने इन मे महानोर दिशा महानायक हामुदुरुन යම් කිසි අවසරයක් අවශ්‍යයි
ඕන මෙදිකිරීමක් සම්බන්ධයෙන් කිසියම් මේ ගොඩනැගිල්ලක් මේක පැත්තෙන් ගත්තම ආගමික සංස්ථාවේ කටයුත්තක් කරන ගොඩනැගිල්ලක් හැටියට ගන්නකෝ. එතකොට පළාත් පාලන ආයතනයක් තියෙනවා. විශේෂයෙන් දැන් අපි දන්නවා මහනගර සභාවක් තියෙනවා මහනුවර. ඉතින් ඒ අවස්ථරේ අවශ්‍යපෑයි. ඉතින් මහනගර සභාව නැත්තම් නගර සභාව නැත්තම් ප්‍රාදේශීය සභාව මේ කියන පළාත් පාලන ආයතනයෙන් යම් කිසි ඉදිකිරීමක් සම්බන්ධයෙන් අවසර ගන්නවා. මේ ස්ථානයේදී මේ අවස්ථරේ ලබාගෙන තිබේද? අපි ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා. ඇත්තටම මෙහෙම අවස්ථරයක් ලබාගෙනවත් නැතුව තමයි මේ ඉදිකිරීම සිද්ධ වුනේ. චරිත්. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි ඊළඟට අවධානය යොමු කරා මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මොහමඩ් මහතාට. ඔව් එතුමා මුල ඉඳලා සිද්ධිය පහදනවා. ඔව් ඒ වගේම පැහැදිලි කිරීමකුත් කරනවා. මේකයි සිද්ධ වුනේ කැන්ඩි සිරිසෙත් රඟ තියෙනවා ලයින් පල්ලි කියලා පලිය. ඒ පල්ලිය අද ඉදි කරා දැන් අවුරුදු 10 කලින් පරණ පල්ලිය මේ කරලා මේ ඔක්කොම නගර සභාවේ අනුමැතිය ලබාගෙන අවසර ලබාගෙන. හැබැයි ඒකේ කොටසක් අපිට ඒ කාලේ ඉදි කරන්න බැරි වෙලා තියෙනවා. ඒක මිනාරම් කියලා කරයි කියන්නේ කුළුණක් වගේ දෙයක්. අර ලොකු මේක ලෝමත් නේ පොලි එකක්. ඒක හදන්න බලනකොට ඒකට කියනම ගියාපුවාම විරෝධයක් ආවා මාලිගාවට උසට මේ කාලේ යනවා කියලා. මාලිගාවේ මේ වහට උඩට යයි කියලා මේක. එහෙම වෙන්නේ නැහැ. අපි ඔක්කොම ගෙනපුවාම දැනට සිටි සෙන්ටර් එකේ වහට වඩා අඩි 15ක් යට තමයි ඉවත් වෙන්නේ. ඒ හැබැයි වැරදි මතයක් මේ විශාල උද්ඝෝෂණ කරලම කොළඹින් කට්ටියක් එහෙම ගිහලා හිටියා. ඊට පස්සේ මම පල්ලියේ බාරකාර මණ්ඩලයත් එක්ක ගිහිල්ලා මහානායක හම්රෝ මහනායක හමුදුරුවෝ වැහැදැක්කා. තාක්ෂණිකයයි මල්වත්තයි. අපි පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ මහනායක හමුදුරුවෝ මේක අපිට මේක තේරෙනවා. මොකද ප්‍රොපෝ කාර්ය ජනතා රකින්නේ සමහර අන්තවාදීන්වා. මේ පුංචි පාසෙන් ලොක් කරන්නේ නැව මේක දැන් අවසන් වෙලා. මම කිව්වා ඒක මාර්ගාමල් දෙක. ඒක වහම අපි නවත්තලා දාමු. අපි නෝම්බිකාලේ පටන් ගන්න නිසා ආරක්ෂක කරලා අවශ්‍ය නැහැ. තව ඒක නවත්තලා දෙන්න. පස්සේ අපි කලෙට මහනායක හමුදුරුවෝ එක්ක සාකච්ඡා ක
දැන් එතුමා කියන විදිහට මේක తాවකාලික තමයි නවත්තලා දාලා තියෙන්නේ. ඒ වචනේ වැදගත්. මොකද తాවකාලික නවත්තුවට තියෙන ප්‍රශ්න තියෙනෝනේ. දැන් අර කිව්වා වගේ අනවසරෙන් තමයි ඉදිකිරීම කරලා තියෙන්නේ. අනික මේ අර කිව්වා වගේ ලෝක උරුම යක් තියෙන ශ්‍රී දල්දා මාලිගාව. අපි දන්න ලෝක උරුමයක් සහිත දැන් අපි හිතමු මේ ඉදිකිරීමක්නේ. හුණු පිරියම් කරන්න හරි හැකියාවක් තියෙනවද එහෙම? මං කියන්නේ ඒ ඒ වගේ ගරු ගැඹීරත්වයක් එවැනි ස්ථානයක තියෙනවා. ඉතින් ඒට වඩා මේ ආගම් අතර ඇතිවන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගත්තම ඊට වඩා එහා ගිහිපු තත්ත්වයක් තිබිය හැකිනේ. ඉතමත් පරිස්සමින් කළ යුතු දේවල්. හැබැයි මේක తాවකාලික නැත්තුව කියලා තමයි තේරෙන්නේ. ඒක අර කිසි බයක් නැතුව එතුමා කියනවා මේක తాවකාලික නවත්තලා තියෙන්නේ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දැන් අවුරුදු 10කට එහා කියලා. අවුරුදු 10කට එහා ගිහිල්ලා ඔය පල්ලිය තිබිච්ච තැන ගැන දන්න අවටින ජනතාව අපි දන්නවනේ කොහොමද ඔක තිබුණේ කියලා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඕක හදාගත්තට, ඕක විශාල කරගත්තට, ඕක ලොකුවට පාකිස්තානෙන් ආධාර ආවට ඒක ප්‍රශ්නයක් නැහැ අපිට. හැබැයි අපි කියන්නේ නීතියෙන් එහා යන්න එපා. ඒක කාටත් එක වෙන්න ඕන. එතුමන්ලට එකයි අපිට එකයි එහෙම තියෙන්න බෑ. ඒ නිසා මේ ඒගොල්ලෝ අපිට වඩා ලොකු වහන ගන්න පාස් කරගන්න තමයි මුදල් නේද? දැන් ඔය net news අනාවරණය කරේ ඒ මාර ලොකු කට්ටියක් ඉන්නෝනේ. අපි ඉතින් පයින් යන්නේ ඒගොල්ලන් ලක්ෂ ගණන් අපේ මුදල් වලින් යනවා ඈ. කෝටි ගණන්. ලක්ෂ නෙමෙයි කෝටි ගණන් වලින් යන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. අපි ඒක කියන්නේ කාටත් එකයි. ඉතින් ඒ නිසා වහම එතුමා ආපෝසරයක් අපි කතා කරන මේක తాවකාලික වෙන්න බෑ. මේ කියන්නේ නගර සභාව අවටින්න දැන් එහෙම නිලධාරි කොට්ටාසයක් ඉන්නෝනේ මේක දැන් හදන්න දෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. දෙන්නේ නැහැ. ඒක කරන්නත් බෑ. නීතියත් එක්ක තිනවනවා යම් කිසි මට්ටමකින් තිනවනවා මයින්න පුළුවන් දේවල් ටික. ඕවා මැනලා කිරලා බලලා ඉවෙල්ල කියන්න මෙන්න මේක මෙහෙම සාධාරණයි මේක හැදීම ඇතුලේ කියලා. එතකොට අපි එකඟ වෙන්න. එහෙම නැත්තම් දෙන්නේ නැහැ මේක හදන්න. ඒක තමයි මේ කෙලින්ම කියන්නේ බය නැතුව. ඔව් චරිත් මේ මහනුවර නගරේ ගත්තම එහි වත්මන් බාරකාරය හැටියට ගත හැකි පුද්ගලයා තමයි මහනුවර මහනගර සභාවේ නාගර කොමසාරිස්තුමා. එතුමා චන්දන තෙන්නකොන් මහත්මයා. ඇත්තටම මොකක්ද උනේ මේ සිද්ධිය? මේ ඉදිකිරීම සම්බන්ධයෙන් අවසර ගත්තද? නැත්තම් මේකට අවසර දී යුත්තේ කවුද? අප මේ සම්බන්ධයෙන් ඕගෙන් ප්‍රශ්න කළා. දැනට ඉතින් නවත්තලා තියෙන්නේ පිළිවඳ නීතිමය කටයුත්තේ. දැන් ඒගොල්ලෝ මොනවද කියන්නේ කියලා බලලා තමයි නීතිමය කටයුත්තයක් නැහැ. ඒගොල්ලෝ තවදුරටත් ඉල්ලීමක් කරනවද මේ කොමසාරිස්තුමාට? ඒක තමයි බැලුවේ ඉල් කරනවද නැද්ද කියලා. කොමසාරිස්තුමා දැන් ඇත්තටම මේ ඔය කියන කොටස ඉදි කළොත් දල්දා මාලිගාවට වඩා ඉහළ තත්ත්වයකින් පේන්න තියෙනවද? ඒක අපි දන්නේ නැහැ. තාම මොකද්ද එතන කරන්න යන්නේ කියන එක. ඒ කියන්නේ දැන් තර කණුව ඉතත් ඇදලා තියෙන. උඩට අර මොකද්ද දානවනේ කොත වගේ ප්‍රමාණය එහෙම ඉතින් බලලා ඕනේ කියන්නේ. නැහැ කොමසාරිස්තුමා ඔය ඉදි කිරීම කරන්න කලින් නගර සභාවේ අවසරයක් ගත්තද? නෑ නෑ අනුමැතිය ගත්තේ නෑ. එහෙම කරනවා නම් එහෙම අනුමැතිය ගත යුතුද ඒගොල්ලෝ?
ඒකේ පූර්ණ වගකීම තියෙන්නේ ඔබතුමන්ලටද ඒ සම්බන්ධයෙන් අවස්ථාවේදීම හොන දීම සම්බන්ධයෙන් අපිට තියෙන මේ සම්බන්ධයෙන් ඉස්සෙල්ලම කවුද කොමසත් තුමා පැමිණිල්ලක් හරි නැත්නම් ඔබතුමාලගේ නිරීක්ෂණද මේක කරනවා දැක්කද නැත්නම් අපිට පැමිණිල්ලක් කියන්නේ මේ එකක් කෙරෙන්න යනවා කියලා ඔය පිට හැදෙනවා කියන එක තමයි කිව්වේ නමුත් අපි බල්ලා ඊට පස්සේ ඊට කලින් දවසේ වාම එක නැවතුවා පිට හදලා ගෙනල්ලා අයි කරන්න නෑ යන්නේ හදලාලු තියෙන්නේ කොහෙද කියලා उदोषण කරන්න කරපු කට්ටිය ඒගොල්ලෝ දැන් ඒකේ තේරුමක් නැහැ ඒගොල්ලන්ටත් නැහැ අපිටත් නැහැ ඒක වචනයක් විතරක් බවට පත් වෙලා තියෙනවා සංහිඳියාව දෝල ගිහිල්ලා තියෙන දැන් හැඩේ හැබැයි ඒවට කතා කරන්නේ නැහැ දැන් මේ කටවල් වලට ඉබි වැටිලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් හැම උත්තරයක් දෙන්නේ නැහැ මගාරිනෝ ඒගොල්ලෝ ඉතින් කරන්න දෙයක් නැහැ ඕක තමයි රට හැබැයි අපි කියන්නේ මේගොල්ලන්ට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ ඒ කියන්නේ ඒගොල්ලන්ට කතා කරවනවා අපි කතා කරවලා අහනවා මේ ඕගොල්ලන්ටත් වගකීමක් තියෙනවනේ නැති නිකන් වොයිස් කට් දාන්න ඕනේ නැහැ නේද නිවුස් අනාවරණය කරා අපි net news තුලින් කිව්වා දැන් ඔය වොයිස් කට් වලට යනවනේ පොඩි කාලය ඉතින් ඒ නිසා මේගොල්ලන්ට වගකීම් වලින් මිදෙන්න දෙන්නේ නැහැ ඔව් වගකීමමයි ඉතින් ඇයි එකකට තෝරා බේරාගෙන මෙහෙම කරන්නේ අපි ඒ සම්බන්ධයෙන් ඉතාම සංවේදී ඒ හින්දම අප විමසීමක් කළා අර කියපු සංවිධාන ගිහිලා අර පාර විරුද්ධ කරන්න කියලා කරපු විරෝධතාවල නිරත වුණු සංවිධාන අතර හිටපු සංවිධාන නැත්නම් ලංකා ගුරු සංගමේ එහි ලේකම්තුමා තමයි ජෝසප් ස්ටාලින් මහත්මයා වෙනදට කතා කරන හඬ ඔබට පැහැදිලිව ඇහෙවි මේ බලන්න පසුට උත්තර දෙන හැටි මහනුවර දලදා මාලිගාව ආසන්නයේ තියෙන පල්ලියක ඉදිකිරීමක් කරලා තියෙනවානේ පත්තිරිප්පුවට ඉහලින් සිටින විදිහට ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත්ද දලදා මාලිගාව ඉදිරියෙන් තියෙන මාර්ගය විවෘත කරන්න ඕනයි කියන මතය ඔබතුමාලා හිටියනේ දැන් මේ වගේ කාරණාවකදී ඔබතුමාලා මොන වගේ මතයකද ඉන්නේ කියන කාරණේ දැනගන්න තමයි අපි කතා කරේ मुस्लिम आगाम प्रश्न अनुग्रह විශේෂයෙන් මහනුවර දලදා මාලිගාවට වඩා උසින් මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමයි අද net fm බැලුම් වලින් අනාවරණය කරමින් ඉන්නේ. දුරකථන හිතවතුන් දෙන්නෙක් ඉන්නවා. අපි පළමුවෙන්ම හිතවතියට අවස්ථාව ලබා දෙමු. ආයිබෝන් ඔබතුමියට. ආයිබෝන් ඔයාලන්ට මේ මැද පෙරදිග යන අපේ ශ්‍රී ලාංකිකයන්ට බුද්ධ ආමතුරුන්ගේ ෆොටෝ එකක්වත් තියාගෙන වඳින්න පුදන්න දෙන්නේ නැහැ. ඒ තරම් ඒ රටවල නීති රීති. එයාලා මේ නෝම්බි අල්ලනකොට ඒගොල්ලන්ට පේන්න කණ්ඩායම් බැ. මේ මම ඇත්තටම දන්න දෙයක් කියන්නේ. ඒගොල්ලෝ හොරෙන් හොරෙන් වගේ තමයි කෑවේ. ඉතින් දැන් අර අපේ රටේ දැන් නීති රීති නැති නිසානේ ඒගොල්ලන්ට ඕන ඕන විදියට අපේ මේ ආගමට නිගරු වෙන විදියට හැසිරෙන්නේ. ඒක කියන්න මම කතා කළේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමියට. එතුමියගේ අදහස. දැන් අවස්ථාව දෙනවා ගණේ මුලෙන් කතා කරන ජයන්ත මහත්මයාට. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්
පළමුවෙන්ම මම බැලුම්බල සියලු දෙනාටම පින් දෙනවා මොකද කාලීන ප්‍රශ්නයක් ගැන කතා කිරීම සම්බන්ධව ඒ වගේම අමතක වෙන්න කලින් කියන්න ඕනේ මේ මම Facebook එකේ දැක්කා මේ net fm බැලුම්බල කණ්ඩායම එන්ජිවලින් යැපෙනවා කියලා බෙන්ජිවලින් යැපෙන අයක් පිරිසක් නෙමෙයි එතන ඉන්න අපි දන්නවා පැහැදිලිවම ජෝසප් ස්ටාලින් මහත්තයලා නම් ඒකෙන් යැපෙන අය කියලා අපිට විශ්වාස කටයුතු ආරංචි ලැබෙනවා ඒ වගේම මේ කටයුත්ත සිද්ධ වෙන්නේ අපේ අනුනායක හාමුදුරුවෝ කිව්වා වගේ මේ පන්සල් භූමිය තමයි හතර වටේම තියෙන්නේ එදා දලදා හාමුදුරන්ට පූජා කරපු ඒ භූමිය තමයි දැන් මේ ආක්‍රමණය කරලා අල්ලගෙන තියෙන්නේ ඒ නිසා අපි එතනදී කටයුතු කරේ තාම සාමකාමීව ජාතින් අතර ආගම් අතර ගැටලුවක් ඇති නොවෙන්න නමුත් මේවා පිටිපස්සේ ඉන්නව දැවැන්තයෝ පතාකියෝ දේශපාලනයට සම්බන්ධ අය මේවා අවුස්සලා ජාත්‍යන්තරේ මුදල් ලබාගෙන ජාතින් අතර අසමගියක් ඇති කරනවා රටේ අවධානය පාලකින්ගේ අවධානය මේ සඳහා යොමු වෙන්න ඕන මේ පාරේ නම ඇහැලේපොළ කුමාරියාමි මාවත අද වෙනකොට පල්ලිය පාර කරලා තියෙනවා ඒ නිසා ඒ වයින් ආරවුල් ඇති කරන්න ඉඩ දෙන්න එපා මොන ආගමික කටයුතු ඇමතිවරු හිටියත් වැඩක් නැහැ වුන් නිසල්මනේ බලාගෙන ඉන්නවනම් ඊළඟට මේක අනවසර ඉදිකිරීමක් මේක දැවැන්ත කොන්ක්‍රීට් කුට්ටියක් මේ උඩට නැග්ගන්නේ මේක ලෝක බෞද්ධ උරුමයක් ඒ උරුමය රැකගන්න කටයුතු කරන්න ඕන පාලක බලධාරීන් ඒකයි අපි විශ්වාස කරන්නේ ඇමතිතුමා මල්ලතු මහානායක හමුදුරෝ ගාවදී කතා කරපු විදිය නෙමෙයි net fm ප්‍රවෘත්ති වලට කතා කරේ తాවකාලික ඉදිකිරීමක් කියන අපි බලාගෙන ඉන්නවා මේක කොමක්ද වෙන්නේ කියලා මේ වෙනකොට නගර සභාවේ කොමසාරිස්තුමා ලිඛිතව ලියවිල්ලක් දීලා තියෙනවා ඒ අනුව තමයි අපි ඔය කටයුත්ත අත්හරින්නේ අපිත් එක්ක කිසිම ගැටුමක් නැහැ අපිට අනෙක් ජාතියෝ ඒගොල්ලොත් මේකේ භුක්ති විඳින්න අවශ්‍යය දෙනවා හැබැයි අපේ අනන්‍යතාවය විනාශ කරන්න දෙන්න බෑ අපි ඒ වෙනුවෙන් නැගිටින බොහොම ස්තුතියි net fm හොඳයි ඉතින් මහින්ද මට මතක් වුණේ එතුමා සඳහන් කරා අර පාර ගැන ඉතින් පහුගිය කාලේ නම් ඉතින් අර මහරජානෝ කියලා කිව්ව ගමන් ඒ කිව්ව ගායිකාව නමට පාරක් නම් වුණා ඔව් ඉතින් එහෙම වෙන රටක් ඉතින් ඒක ගැන ඇත්තට හිතන්න හොඳ නැහැ ඔව් හැබැයි ඒ පාර සම්බන්ධයෙන් දැන් එතුමා කිව්ව හින්දා මම හිතන්නේ ඉතමත් හොඳ අධ්‍යයනයක් කරලා ඒක කතා කළ යුතුයි මොකද මේ කියන පාරත් තවත් පාරකුත් තිබෙනවා ඉතින් මේ මේ දෙක අතර අපිට එක සැරයක් අපිට නිගමනය දෙන්න හැකියාවක් නැහැ දැන් පාර කෙසේ දනිති කියලා තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ කෙසේ වෙතත් මේ හරි පාර කරන් යනනේ මහින්ද අපි හදන්නේ ඉතින් ඒ නිසා ඒ පාර හරි විවෘත පැහැදිලි පාරක් විය යුතුයි කොහොම වුණත් මේ ප්‍රශ්නේදී දැන් මහනුවර මහනගර සභාවෙන් කිව්වා මේකට අවසරයක් දීලා නැහැ කියලා ඉතින් නිසා අපි ඇහුවා මේ සම්බන්ධව මුස්ලිම් ආගමික කටයුතු සහ තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් මහත්මයාගෙන් ඔව් මේ සම්බන්ධ විස්තර මොකද එතුමගෙන් අපි විශේෂයෙන් අහන්නේ මේ පල්ලිය බාරකාර මණ්ඩලයේ හෝ නැත්නම් එහි මෞලවිතුමේ අපිට සම්බන්ධ කරගන්න හැකියාවක් තිබුණේ නැහැ අපි හැම පාර්ශවකින්ම විවිධ අංශවලින් ගිහිල්ලා බැලුවා හැබැයි කිසි කෙනෙකු සම්බන්ධ වෙන්න සම්බන්ධ කරගත්ත කිහිප දෙනෙක් කතා කරන්න කැමතුන්නේ නැහැ එක පැත්තකින් දෙය හැමතුරුනේ කවුරු හරි ඉන්නවනම් කතා කරන්න පුළුවන් දැන් ඔව් අපි අවස්ථාව දෙන්න කැමති ඕනම අවස්ථාවක ඒ හින්දා තමයි ඒ වෙනුවෙන් පෙනී හිටපු ඒ වෙනුවෙන් කැපවුණු ඒ පිළිබඳව හොඳින් දන්න ඇමතුමාට කතා කරලා වැඩිදුරටත් ප්‍රශ්න කිරීම කළේ ඇමතුමා දැන් ඔබතුමා කිව්වට මේක මේ අවසර අරගෙන නගර සභාවෙන් මේක කරන්න කියලා නගර සභාවෙන් අහුම් අපිට කියපු දේ තමයි මේ සම්බන්ධයෙන් කිසිදු අවසරයක් අරගෙන නැහැ කියන එක තමයි එතනින් කිව්වේ නෑ නෑ මුල් මේ අවසරේ මේ ඔක්කොම ඇතුළත තියෙන්නේ මේක සභාවේ කිසිවෙරෝතාවක් නැහැ මේක අනුමතන දෙවික මේක ඇමතුමා තව දෙයක් දැන් දල්රා මාලිගාව ඉදිකිරීම වලට ඉහළට යන ඉදිකිරීමක් කරන්න බෑ කියලා නගර සභාව නීතියක් නෙවෙයි යම් සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් ඒ ගැන දැනුවත් නොවීද මේ දේ කළේ? නෑ නෑ ඉතින් කොහොමද මාලිගාවට වැඩි උඩට යන්නේ නැන්නේ මේක? ඔව් දැන් එහෙම නම් මේ ජනරේටරය නම් සමහර අය කියනවා උඩට යනවා කියලා. ඊට පස්සේ අපි එක ගෙන්නලා හරියට මනල බැලුවා. බලන්න දැන් තියෙන සිටි සෙන්ටර් වහලට වඩා අඩි 15 පාතට තමයි වෙන්නේ. ඒ අදහස කවුරුත් පිළිගන්න සූදානම්ද එතුමා? හැබැයි නායක හම්ලන්ගේ පිළිගත්තා. දැන් සමහර කල්ටි මේක අවශ්‍ය ලොකුට සිද්ධයි. චරිත මේ අපි කොච්චර ඇහුවත් ඇමතුමා එකම දේ තමයි කියන්නේ. ඉතින් මේ සංසන්දනයට වඩා සංසන්දනය පැත්තකින් තියමුකෝ. හැබැයි මෙවැනි සංවේදී ස්ථානයක මේ වගේ ඉදිකිරීමක් කරනකොට යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් පැනනගෙන බව නොදන්නවාද? ඔව් දැන් එහෙනම් ප්‍රශ්නක් තියෙනවනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි දැක්ක විදියට නම් නායක හමුදුරුව එහෙම පිළිගැනීමක් සිදු කරන්නේ නැහැ. එහෙමනම් ජනතාවට මේ කවුරු හෝ මේකේ සත්‍ය වසන් කරලා තියෙනවා. එතකොට නායක හමුදුරුව කිව්වේ නෑනේ මේ ඇත්තටම මෙන්න මේකට වඩා පහලින් තමයි ඉදි වෙන්නේ මේ ජනතාව කුපිත වෙන්න එපා ඕගොල්ලෝ මේක කරන්න එපා කියලා නෙමෙයි අපි අහපු හන්ට පටේ නම් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක නවත්වන්න මේව ජනතාව කුපිත වෙයි කියන එක තමයි මේ නායක හමුදුරුවන්ගේ අදහස වෙලා තිබුණේ. පැහැදිලිවම දැන් මේ ඔය පල්ලියේ ඉදිකිරීම සම්බන්ධයෙන් මැදිහත් වීමක් නැත්තම් පෙනී සිටීමක් ඇමතුමා කරනවා.
දැන් මේ ඉදිකිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු ඇත්තෙනො පෙනෙහිටීමක් තියෙන්න එපැයි. ඔව් මොකද තියෙනවද කියලා බලන්න එපැයි. මොකද ඒ වෙනුවෙන්ම ආයතන ස්ථාපිතයි. තියෙනවද නේද ආගමික කටයුතු අමාත්‍යාංශය තියෙනවා. ඈ එතකොට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තියෙනවා. ඒ බෞද්ධ කටයුතු කොමසාරිස්වරු ඉන්නවා. අනේ අපිට ඉන්න නිලධාරීතුගේ ගත්තොත් මේ කීිතින් ඒක කියලා වැඩක් නැහැ. මේ පහුගිය කාලෙම අපි ඕක තමයි කිව්වේ. හැබැයි මේ ප්‍රශ්නේ සම්බන්ධවත් අපි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා සමගින් විමසුවා. ඒ තමයි මේ බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවැලගේදන මහත්මයා. එතුමා මෙන්න මෙහෙම කතාවක් කිව්වේ. මහනුවර දල්දා මාලිගාව සහ මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ඇතිවෙච්ච ගැටලුව සම්බන්ධයෙන් අර ඉදිකිරීම සම්බන්ධයෙන් මේවර විට තත්ත්වය මොකද්ද? ඔබතුමාලගේ මැදිහත් වීම මොකද්ද? අපිට එහෙම නිලවශයෙන් මේ එහෙම ලොකු සම්බන්ධයක් නම් නැහැ. මොකද මේ එහෙම මේ කමිලක් ඇවිල්ලත් නැහැ. අපි දෙපාර්තමේන්තුවක් හැටියට නම් මැදිහත් වෙලා නැහැ ඒකට. ඇත්තටම ඒක මාලිගාවේ යන ප්‍රශ්නය ගැන දෙපාර්තමේන්තුවේ සම්බන්ධයක් නැතුව මට මොකද කියන්නත් අමාරු වෙන ඉගෙන. නමුත් දැන් මේක බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමාලගේ විශේෂපතේ බෞද්ධ කටයුතු. ශ්‍රී දල්දා මාලිගාව කියන්නේ බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් ගත්තාම මුදුම්මල්කඩ වගේ තැනක්. දැන් ඒ වගේ ස්ථානයක් සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථාවක ඔබතුමාලගේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවාද කියන කාරණේ මොනක් නම් මේ සම්බන්ධයෙන් ෆැමිලි ලක් ලැබෙන තුරු බලා සිටීම කියන කාරණේ සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවනේ. නෑ දැන් එහෙමයි. ඒක උද්ඝෝෂණයක් කරා කියලා නික සඳහන් වුණේ නේද? එතකොට අපිට දැන් දෙපාර්තමේන්තුවේ මේ බෞද්ධ කටයුතු කියම ලොකු පරාසයක් තියෙනවා. නමුත් ඉතින් අපි මාලිගාවේ සම්බන්ධව සීමාවන් තියෙනවනේ අපි මැදිහත් වෙන. ඉතින් පල්ලිය හැදුවා නම් ඒ සම්බන්ධයෙන් තියෙන ආගමික ප්‍රශ්නයයි ඒවා අපි ඇත්තම දෙපාර්තමේන්තුවක් හැදෙනම් මැදිහත් වෙන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. කොමසාරිස්තුමා දැන් මෞලවීතුමා හරි කවුරු හරි එකඟ වුණා නම් මේක නවත්තනවා කියලා. ඉතින් ඊටහා නීතිමය කටයුත්තකට යන්නේ නැයි සූදානම්ක් තියන්නේ උන්ගේ. නෑ ඒගොල්ලෝගේ නීතිමය කටයුත්තට සූදානම් නැහැ. ඒගොල්ලෝ ඉතින් ඉල්ලපුවා දැන් ආ ඉල්ලුවත් තමයි බලන්න ඕනේ මොකද්ද කරන්නේ කියන්නේ. දැනට ඉල්ලීමක් කරලා තියනවද? ඒක නැවැත්තුවානේ. ඊට පස්සේ ආය හදන්න ඉල්ලුවේ නැහැ තාම. ඉල්ලුවත් තමයි බලන්න එන්නේ. එතකොට අපි දැන් නීතිමය පසුබිමත් එක්ක යන්නේ. එකඟ වුණානේ නවත්තන්න එකඟ වුණා. දැන් මහනුවර නගර සීමාවේ තියෙන ඔය ආගමික සිද්ධාස්ථාන සම්බන්ධයෙන් මහකර ප්‍රතිපත්තියක් නගර සභාවට තියෙනවද? ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමත කරන හොනත් ඉදිකිරීම කොමත් ඒ කියන්නේ අපි දැන් නුවර මැදියේ අඩි 4ට මාලිගාවට යලින් යන්න දෙන්නේ නැහැ කියලා අපි මේකක් දාගන්න තියෙනවා. ආ හා හා ප්‍රදායක් ඇද්දිට දෙන්නේ. මේක ඇත්තටම ඉහලින් යනවද කොමසත්තුමා? ඒක ඉතින් ඒක කියන්න බෑ. අපිට ඇවිල්ලා නැහැ නේ ස්ටර්. ඒගොල්ලෝ කියන්නේ නැහැ කියලා. නමුත් අපිට මේ ප්ලෑන් එක හරි මොකද්ද කියන එක ආවේ නැහැ. ආවම තමයි බලන්නේ. ඒක දැන් අපිට වුණානේ. ඊට පස්සේ දැන් සමාජය තේවයි මෙන්න මේකයි අපි ඉදි කරන්නේ කියලා. මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකොන් මහත්මයා එයි. මහනුවර දල්දා මාලිගාවට වඩා යම්කිසි උස ප්‍රමාණයකින් ඒ ආසන්නයේ පිහිටි මුස්ලිම් පල්ලියක ඉදිකිරීමක් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව අපි කතා කරන්නේ. මේක මතභේදාත්මකයි. විශේෂයෙන්ම ඒක සංහිඳියාවට බාධාවත්. ඒ හින්දා තමයි අපි මෙහෙම කතා කරන්නේ. මං කියන්නේ බස් එකේ ගියත් ඔය මහනගර සභාවේ ඉඳලා ලොකු දුරක් නැහනේ. දැන් අරක වෙනවා මේක වෙනවා කියලා එතුමා කියන්නේ. ඉතින් අනේ මට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්න ඇති වෙනකන් ඉඳලා එතුමා මොනවද කරන්නේ කියලා. අපිට කතා කරන්න කෙනෙක් ඉන්න බෑ ඔබතුමාට. ආයිබෝන් මහොලම මම කතා කරනවා දැන් මෙතන හලීම් මහත්මතුමා යම් මතයක් ඉදිරිපත් කරා. ඇත්තරම එතුමා කිව්වා මේක අවසරයක් ඇතුවයි මේ ඉදිකිරීම සිදු කරන්නේ කියලා. නමුත් ඔතන ප්‍රශ්න තියෙන අවසරයක් ඇතුව කරන ඉදිකිරීමක් නම් කොහොමද නාගරික කොමසාරිස්තුමාට ඔබ නවත්තන්න නියෝගයක් දෙන්න පුළුවන් කියන එක. ඒතර හලීම් මහත්මතුමා වගකීමක් දරන අමාත්‍යවරයෙක් හැටියට තපල් හා මුස්ලිම් ආගම කටයුතු අමාත්‍යවරය හැටියට කරන ප්‍රකාශය ඇත්තරම ඒක නිවැරදි කරන්න ඕනේ එතුමා. ඒ කියන්නේ මම හිතන්නේ නාගරික කොමසාරිස්තුමා වැරදිය කියලා. ඒ කියන්නේ එතුමා සතුයි අදාළ ලිඛිත එකම ප්‍රශ්නයක් කියලා තියෙන සිංහල ජාතිය කියන කට්ටිය සිංහ මේ බෞද්ධ ක්‍රිස්තියානි කියලා දෙකකට බෙදලා තියෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් අපිට. අපි මේ සිංහල ජාතියක් විදිහට එකට ගොඩනගෙන්න ඕනේ. නැත්තම් ලොකු කාලයක් ඉතාමත් පොඩි කාලයක් ඇතුළත අපේ මේ රට මේ තියෙන අපේ මේ ජාතිකත්වය මේක සෑහෙන බිඳිලා යනවා. හොඳයි බොහොම ස්තුතියි. දැන් අපි අහලා තියෙන ඉතිහාස කතාවල නම් මහින්ද රට කරවන ඇත්තෝ දලදාව රැකගත යුතුයි. නේ? ඒක තමයි ප්‍රධාන සාධකය. දලදාව රැකගන්නවට වඩා ඉතින් ප්‍රශ්න තියෙන එක සැබෑව. නේ? ඒතර තම තමන් රැකගන්න
වෙලා තිනෝනේ මේ කොච්චර ලොකු වරිණාකමක් තියෙන වාහනයක් දරගන්න ඕන ඔය ටික තමයි ඒ ඇත්තොන්ගේ වැඩේ. ඔව් අපි ඒක පැත්තකින් තියමු. ඔව් ඒක අපි හැමදාම ඔක පැත්තකින් තිබ්බා. වැඩි කැමති නෑ නේ කතා කරන්න. කැමති නෑ. හරි. මොකද මේ හලීම් මහත්තයාට යමු නේද? ඔව් හලීම් මහත්මයාට යමු වෙන්න ඕන. මොකද අපි පුන පුන ඇහුව එතුමගෙන් මේක ඇත්තටම නවත්තනවද? මේක කොමන පියවරක්ද කුමන ආරමුණක්ද ඉදිරියේදී තියෙන්නේ කියලා. දැන් තාවකාලික වන අතරකදී මම පමණද කොහොමද බලාපොරොත්තු වෙන දැන් තුමා දිගටම ඒක ඉදිකිරීම කරන්න මේ තාවකාලික තමයි. දැන් ඉදිකරන පටන් ගත්තේ කියන නැවතුනේ නැවතුවා. පස්සේ අවස්ථාවලොත් අවශ්‍ය වුණොත් අපි හිතුව මේක ඒ පල්ලියට විතරම විදේශයන් එනවා. ඒ පල්ලියේ දැන් සමහර අංග තියෙනවා. මෙන්දට ලොකු ඩෝමක් එනවා. ඒ වගේම සයිඩ් එකේ දෙක කුළුණු නෙන්න ඕන. ඒකම සම පල්ලියක් කියන්නේ නෙන්නේ. ඉතින් කුළුණු අවසන් වෙලා තිබුණේ නැහැ. पाकिस्तान मुस्लिम पल्ली प्रतिपत्ति आधार लो पाकिस्तान विविध आधार विधरा सिद्धवेनो प्रश्न प्रधान प्रश्न හිතවතෙක් ශාම් මහත්මයා ආයිබෝන් ආයිබෝන් මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා net නාලිකාවට අපි අපේ net අපේ ලංකාවේ කොච්චර තිබ්බා බෞද්ධ නාලිකා අර නාලිකා මේ නාලිකා කියලා net fm තමයි මේ වගේ හැම දෙයකටම මේ ව්‍යාපාරික මේවා බලන්නේ නැතුව ඉදිරිපත් වෙලා කතා කරන්නේ මට කියන්න ඕනේ මේ ළඟ කාලෙක ඉඳලා මහා ජාතිය මොනවාරි කතා කරොත් ඒක ජාතිවාදය සුළු ජාතින් කතා කරොත් ඒක ජාති ආලය ඒ හින්දා අපේ රට කරවන ඇත්තන්ට අපි කියන්න ඕන මේම මහා ජාතිය සුළු ජාතින් ඉස්සරහා පිට හෝ විදේශිකයන් ඉස්සරහා ඒකනායක මහත්මීට गौरवांत संप्रदाय अवबोध कर विमर्शन आधुनिक आयतन वाचिकाचिकाक्य ආගමික කටයුතු අමාත්‍යාංශය තමයි ඒක ලියලා තිබ්බේ. ඒක තියෙනවා මෙන්න මෙහෙම. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ නව ආගමික ස්ථාන ඉදිකිරීම ස්ථානීය ප්‍රමිතියකින් තොරව සිදුවන බව පෙනී ගොස් ඇති බවයි කියලා තියෙනවා. පෙනී ගොස් ඇති බවයි කියන ඔන්න පේනවා. ඉතින් ඒ පේනලා තිනවන ගොස් ඒක වහම ක්‍රියා කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඔව් අපිට මතකයි මේ සම්බන්ධයෙන් පනත් පවාගෙන සූදානම් වුණා. ඒ කියන්නේ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිසි අවසරකින් තොරව කොහෙවත් කිසිම තැනක ආගමික ස්ථාන ඉදිකිරීම එහෙම නැත්නම් මේ සංකේත ඉදිකිරීම සඳහා කටයුතු කරන්න බැහැ කියලා නීති අගෙන් හැබැයි ඒක තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දානේ අපි දන්න සමහර අවස්ථාවල් දිත් චරිත වෙච්ච දේවල් තමයි දැන් සමාජයට දහම් පාසලක් පුස්තකාලයක් උපකාරක පන්තියක් නැත්නම් සමාජ සේවා මධ්‍යස්ථානයක් ස්වේච්ඡා සංවිධානයක් නැත්නම් ජනතාව සහභාගී කරගන්න මොකක් හෝ සංවිධානලෙස ආරම්භ වෙලා අන්තිමේදී වෙන්නේ මොකක් හරි ආගමික සිද්ධාස්ථානයක් ගොඩනැගිනවා. ඒවත් වලකා ගත යුතුයි. ඒ හින්දම අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම තමයි අපිට අතීතය යමතක කරන්න බෑ. ග්‍රෑන්ඩ් පාස් වලින් දඹුල්ලෙන් ඊට පස්සේ කුරුහගල පැත්තෙන් ඇති වෙච්ච තත්ත්වයන් අපිට තියෙනවා. ඒ හින්දා අපි තාමත් ප්‍රවේශයෙන් මෙන් කටයුතු කළ යුතුයි. ඒ හින්දා තමයි වග්ගියුතු මාධ්‍යයක් හැටියට අපි මේක කතා කළේ. ඒ වගේම චරිත අපි කිය යුතු දෙයක් තමයි අපි මේ දල්දා මාලිගාව ආශ්‍රිතව තියෙන පන්සලක් විහාරස්ථානයක් ආශ්‍රිතව ඇතිවන තත්ත්වයක් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි අපි හිතමු මේ මුස්ලිම් පල්ලියකට එහෙම නැත්නම් Hindu කෝවිලකට නැත්නම් කතෝලික පල්ලියකට මෙවැනි අනතුරක් තියෙනවා නම් අපි කතා නොකර ඉන්නද අපි ඒ සම්බන්ධයෙන් කතා කරන්නත් සූදානම් බව
ලස්සන වුණාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකො ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනා වෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය.